නිවසේ මෙවැනි මත්පිට රැඳෙන විසි බීජසයට අනු 99.9%ක්ම විනාශ කරන වින් ක්ලීනර්ස්. ආගමික මධ්‍යස්ථානයේ කටේරෙහිව අද උදෑසන පිටබැද්දර නගරයේදී විරෝධතාවක් පැවැත්වූ අතර එය සංවිධානය කර තිබුණේ පිටබැද්දර ශාසන ආරක්ෂක බලමණ්ඩලය සහ අන්තවාදයට එරෙහි මහජන එකමුතුවයි. මේ හේතුවෙන් දෙනියා යකුරස මාර්ගයේ පිටබැද්දර නගරයෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණු වීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් හමුදාව නිවේදනය කළේ පැරෂුට් බටයන් බිමට පතිත වීමට පෙර උස අඩි 40-70ක් පමණ ඉහළකදී සුළගේ දිශාව ක්ෂණිකව වෙනස් වීමෙන් පැරෂුට් දෙක එකට පැටලී මෙම අනතුර සිදු ඇති බවයි. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසිවෙකුත් COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන නොමැති බවයි. පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වී ඇති චෝදනා සාවද්‍ය බව පවසමින් දේව කන්නලව්වක් මින්නේරිය දේවාලයේදී පැවැත්තුණා. වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු රුපියල් 1000ක් මාරු කර දෙන ලෙස ඉල්ලා වෙළඳසැල් හිමිකරණිය දුන් රුපියල් 500 මුදල් නෝට්ටු දෙකද උදුරාගෙන යාමේ සිද්ධියක් අද මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා. වෙළඳසැල් හිමිකාරිය ඔවුන්ගේ යතුරුපැදිය එල්ලී ඒ නැවැත්වීමට උත්සාහගත් ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.